ඉතිං නැවතත් ආයිබෝන් කියලා පිළිගන්න ඔබව අපි ගත්තොත් ම ඔබට මේ දේ යමත් ඔබට යම් දෙයක් එකතු කරන්න ඕනේ. කාර්මික විප්ලවයේ අපි කතා කරන්නේ කාර්මික විප්ලවය පිළිබඳව. ඉතින් කාර්මික විප්ලවයේ මේ අවස්ථාව වෙනකොට මහ බ්‍රිතාන්‍යයේ ඉංගලන්තේ කියලාමයි කියවෙන්නේ. 1800 ඉඳලා 1900 වෙනකම් කාලවකවානුව දැන් මම මේ කතා කරන්නේ. මම අද කතා කරන මාතෘකාව ගල්ලංගොඩ කර්මාන්තේ කාර්මික ශාස්ත්‍රයේ දියුණුවට බලපෑව කොහොමද, ඒක ඩෙවලොප් වුණේ කොහොමද කියලා. ඇත්තටම මහා බ්‍රිතාන්‍ය කියන්නේ ප්‍රංශය, රුසියාව කියන රටවල් අදටත් මේ මොහොත වෙනකොටත් ගල්ලංගොඩ ආකාර බහුල රටවල් නෝතන් සිටේ. හරිද? ඒක ඇයි කියන්නේ? එතකොට ලංකෂයර්, සවුත් වේල්ස්, යෝක්ෂයර් වගේ ඒවායි ගල්ලංගොඩ අදටත් තියෙනවා. එතකොට ගල්ලංගොඩ කියන්නේ අපි යූස් කරන්නේ මොනවටද? ගල්ලංගොඩ යූස් කරන්නේ විශේෂයෙන්ම සෝස් එකක්, ෆියුල් සෝස් එකක්, ෆියුල් එකක් විදියට. එතකොට යපස්සුරු කරන්න, යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න, විදුලි බලය ජනනය කරන්න, කෝච්චි දුවන්න වගේ දේවල්ට අදටත් ගල්ලංගොඩ පාවිච්චි යූස් කරනවා. හරි, ඉන්ධනයක් විදියට, ෆියුල් එකක් විදියට පාවිච්චි කරනවා. එතකොට මේ කාර්මික විප්ලවයේ තියෙන කාලේ පෙට්‍රල් ඩීසල් හොයාගන්න නැහැනේ. එතකොට ඒක අදටත් ඒක වැදගත් වෙනවා. ගල්ලංගොඩ සඳහා ඉල්ලුම වැඩි වුවත් ගල්ලංගොඩ කැණීම පහසුුනේ නැහැ. එතකොට තෝමස් නිව් කොමන් විසින් ජලය නලමගේ ඉවත් කිරීමට, වාතය සිසිල් කිරීමට වාෂ් පැන්දිමක් නිෂ්පාදනය කරා. ඊට පස්සේ ජේම්ස් වෝට් විසින් එම වාෂ් පැන්දිම ඇඳිම වැඩි දියුණු කරා. ඔබ දන්නවනේ ජේම්ස් වෝට් තමයි වාෂ්ප ඇඳිමේ ස්ටීම් මැෂින් එකේ the father of the steam machine කියලා අපි හඳුන්වන්නේ James Watt. අපි ඒ ගැන ඉංග්‍රීසි වීඩියෝ එකකින් අපි කතා කරමු තවත්. එතකොට පතල් වලට ආලෝකය ලබා ගැනීමට 1915 දී හම්ෆ්‍රි ඩේවිසන් ආරක්ෂිත ලාම්පුව සොයාගත්තා. එතකොට මේක ඇත්තම දියුණුවක්. 1915 දී මේ වෙච්ච දෙයක්. ලංකාව සුද්දර යටතුන අවුරුද්ද. ඊට පස්සේ මෙතෙක් කල් තඹකම්බි යොදා ගනිමින් ලබුන් ලවා දුෂ්කර ලෙස ආකර වලින් ගල් අඟුරු පිටට රැගෙන ඉීමේ ක්‍රමයට වෙනට 1936 දී යකඩ කේබල් කම්බි මගින් ආකර වල සිට ගල් අඟුරු පිටතට එළියට එන ක්‍රමයක් සොයාගත්තා. එතකොට ගල් අඟුරු වල අතුරු ප්‍රතිඵලද තිබුණා. එතකොට ගල් අඟුරු වලින් ලැබෙන ගල් තාර මාර්ග ඉදිකිරීමට යොදා ගැනීම, රෙදිබිල සයම් කිරීමට ගැනීම, ඖෂධ සුවඳ විලඳුම් තෙල් පොහොර ආදී නිෂ්පාදනය කිරීමට අතුරු ප්‍රතිඵල, ඒ කියන්නේ මේ සයිඩ් ප්‍රොඩක්ෂන් එකක් වගේ අතුරු ප්‍රතිඵල, අතුරු නිෂ්පාදන මේ අය තිබුණා. ඉතින් මේවා ගොඩක් මේ දියුණු වුණා. ඇත්තරම මේ හැම ශේෂ්ත්‍රයක්ම දියුණු වෙනකොට මේවා තිබින් දියුණු වෙනවා. ඉතින් ඒක ලොකු කෝ වැලියු එකක් වුණා මේකට. ඒ නිසා මේකෙන් මොකද වුනේ? කාර්මික විප්ලවය පැතිරිගේ වෙනස් ශේෂ්ත්‍ර වන්නේ කෘෂිකර්මාන්තයේ ට්‍රාන්ස්පෝටේෂන් එක සංනිවේදනය, ටෙලිකමියුනිකේෂන්. එතකොට මේක ඉහත දක්වන ලද මේකේ තියෙන දැක්කොත් මේවා ඇත්තරම පර්ෆියුම් ඉන්ඩස්ට්‍රි මේ වැඩි දියුණු වුණා. එතකොට පොහොර නිෂ්පාදනය වැඩි දියුණු වුණා, ඖෂධ නිෂ්පාදනය වැඩි දියුණු වුණා. එතකොට කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රය වැඩි දියුණු වුණා, ප්‍රවාහන ශේෂ්ත්‍රය වැඩි දියුණු වුණා. එතකොට කෘෂිකර්මාන්තය කියලා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්. ඉතින් බෝගෝ මාරු කිරීම, මහා පරිමාණ ගොවිබිම් ඇති වුණා එංගලන්තේ. ඉතින් ඕක තමයි පැතිරිගිය වෙනස් ශේෂ්ත්‍ර විදිහට කතා කරනවා නම් ඕවා තමයි පැතිරිගිය වෙනස් ශේෂ්ත්‍ර. එතකොට මහා පරිමාණ ගොවිබිම් මහා බ්‍රිතාන්‍ය තුල නිෂ්පාදනය වුණා. එතකොට කාර්මිකකරණයත් එක්ක විශාල වශයෙන් කර්මාන්ත ශාලා ආරම්භ වීම හේතුවෙන් ජනතාව විශාල වශයෙන් නගරවලට ආවා. ඒ නිසා ඔවුන්ගේ ඉඩකඩම් වලට වගා කිරීමට නොහැකි වුණා. ඒ නිසා එසේම ගම්බල ඉතුරු සුළු මිනිස්සු ප්‍රමාණය සුළු පරිමාණයට යටින් වෙනුත් විවිධ හේතු මත ගෞරවයෙන් අතහැරලා දමන තත්ත්වයකට. ඉතින් ඒ නිසා ලොකු ප්‍රශ්නයක් වුණා. මිනිස්සු කන්න බොන්න නැති වුණා නේද? ආහාර අවශ්‍යයි. ඒ නිසා අතහැරද මු ඉඩම් වල ගොවින්ගෙන් පවරාගත් කුඩා ප්‍රමාණයේ ඉඩම් විශාල ප්‍රමාණයක් එකතු කර මහා පරිමාණ ගොවිබිම් ඒව තමයි අතරත් ක්‍රියාත්මක වෙන්නේ. බලන්නවා. ඒ නිසා මහා පරිමාණ වශයෙන් වගාබිම් කෘෂිකාර්මික දියුණුවට ඇති වුණා ඒ කාලේ. ඉතින් හෝමාරු කිරීමේ ක්‍රමයක් ඇති වුණා. වගා කටයුතු සඳහා භෝග මාරු කිරීමේ ක්‍රමයේ වාචශ්‍ය මාරු ක්‍රමයේ හඳුන්වා දීමත්, ලෙඩ රෝග ව්‍යාප්ති අවම කිරීමටත්, ඵලදා වැඩි කර ගැනීමටත් හැකි වුණා. හරිද?
එතකොට ජෙන් රොටන් විසින් අශ්වින් බදලද නගුල් වලින් පේජියට වැපිරීමේ ක්‍රමය යොදාගත්ත පස්සේ තමයි ට්‍රැක්ටර් ආවේ. ඉතින් ඒ නිසා දුරු වුණා. ඒ මගින් වැපිරීමට අවශ්‍ය බීජ ප්‍රමාණය අඩු කර ගැනීමටත් පළදා වැඩි කර ගැනීමටත් හැකියාව ලැබුණා. ඒක තමයි කතන්දරේ භෝග කුමාරු කිරීම. ඉතින් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ සහ අනිත් ක්ෂේත්‍ර ගැන අපි ඊළඟ දවසේ කතා කරමු. ප්‍රවාහන ක්ෂේත්‍රය ගැන එහෙමනම් හෙට හම්බෙමු. ජය වේවා. අයබෝවන්.